අපි කතාබහ කරමින් සිටපු දේශපාලනයේ ඇතුළේම තවත් අපූර්ව වෙනස්කමක් වෙනවා. ඇත්තරම මේ හිටපු ජනාධිපතිවරයා තමයි මේ වෙනස්කම පිළිබඳව ඔව් එක් මැතිවරණ වේදිකාවකදී ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු කරන සමය තුළදී එක් මැතිවරණ වේදිකාවකදී ඔහු මේක කියනවා. ඒ කියන්නේ ප්‍රධාන විපක්ෂයේ දුර්වලකමක් හින්දා තමයි ජාතික ජන බල වේගයේ වැනි විපක්ෂයේ සිටපු කුඩා කණ්ඩායමකට විපක්ෂයේ සිටපු කුඩා කණ්ඩායමකට ඔවුන්ගේ දේශපාලන මතවාදී ඉතා දැවැන්ත විදියට ඉදිරියට ගෙන එන්නට පුළුවන්කම ඇති වුණේ ලක්ෂ 3ක් 3හමාරක පමණ පහුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ලබාගත් ජාතික ජන බල වේගයේ ලක්ෂ 57ක් දක්වා වර්ධනය වුණේ සමග ජන බල වේගයට තමන්ගේ විපක්ෂයේ කාර්යභාරය හරියට කරන්නට පුළුවන්කමක් නොතිබුච්ච නිසා ඉතිහාසයේ පළවෙනි වතාවට විපක්ෂයේ විසින් විපක්ෂය පරාජයට පත් කරයි කියලා මම හිතන්නේ මම ඒ එක මම දකින්නේ ප්‍රකාශය ඇත්තටම දේශපාලන ප්‍රකාශයක් කියලා. ඊට වඩා යථාර්ථය හරි සංකීර්ණයි. දැන් ඕකම ඕන අනිත් පැත්තට කියන්න පුළුවන් මෙහෙම. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට එහෙමනම් පරාජයට පත් දෙන්න උනේ ආණ්ඩුවේ කාර්යභාරය හරියට කරන්න බැරි වෙච්ච හින්දාද? විපක්ෂයේ ලක්ෂ 3ක් නැත්නම් 103ක් ගත්ත පක්ෂයා රාජ්‍ය බලය ලබා ගන්නේ එතකොට අලු ජනාධිපතිකම ලබා ගන්න. එතකොට ආණ්ඩු පක්ෂ කාර්යභාරය ගන්න බැරුව ගිය හින්දා. මොකද හේතුව දැන් මම කල්ලුත් පැහැදිලි කළා මේ ඡන්දෙදී ගෝඨාභය රාජපක්ෂ මේක හරිය දේශපාලනික තේරුම් ගන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නිර්මාණය වුණේ අපේ සමාජයේ නිර්මාණය වෙච්ච මං කියන්නේ මේ සමාජයේ එක්තරා විදිහේ පිළිලයක් බවට පත් වෙච්ච දේශපාලන මතවාදයක් එක්ක. තමයි මම ඔය රාජපක්ෂවාදී කියලා කිව්වේ. මිනිස්සු එකට වසඟ වුණ යම් කාලයකට හරි ජනප්‍රියවාදී ජනප්‍රිය රැල්ලක් රැල්ලට වසඟ වෙච්ච අය ගෝඨාභය රාජපක්ෂ ගෙනාවා. ගෙනල්ලා වරද්දගත්තාම ඒ වැරද්ද වුන් ගෝඨාභය රාජපක්ෂගේ පිට දැම්ම මිසක වැරද්ද කළේ තමන් කියලා වුන් තමන්ගේ තේරීම තමයි තමන්ගේ තෝරගත්ත ඒ දේශපාලන ආකෘතියේ මතයේ ජනප්‍රියවාදය තමයි වැරදුනේ කියලා ඔවුන්ට තේරුණා. ඒ නිසා ඔවුන් ඒකට ගෝඨාභයට සමාන කෙනෙක් හෙව්වා. එතකොට ඒ ගෝඨාභයට සමාන කෙනා අපේ කඳුරේ කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හොයාගත්ත කෙනා තමයි අනුර කුමාර දිසානායක. එතකොට හැබැයි මම එක තර්කයක් ගෙනාවා ඒක 69 ලක්ෂක ඉඳන් ලක්ෂ 50 ගානකට අහු වෙලා අඩු වෙලා ඒක රටේ බහුතරය නොවන තැනට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙනාපු ඒ කඳවුර රටේ දැන් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ බහුතරය දැන් ඒක රටේ සුළුතරය බවට පත් වෙලා තියෙනවා. එතකොට අර වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාන වෙලාවේදී ඒ ජනප්‍රිය රැල්ලට එරෙහිව රටේ ඇත්ත කතා කරපු කරන්න පුළුවන් ප්‍රායෝගික දේශපාලන වැඩපිළිවෙළක් ගෙන ආපු කඳුර ජනප්‍රිය වුණා ඒක සුළුතරේ. දැන් ඒක බහුතරය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මම කියන්නේ දේශපාලනේ ඒ වෙනසෙම වෙලා තියෙනවා. නමුත් මම හිතන්නේ මේ දකුණු දේශපාලන දකුණු විරෝධය නැත්නම් මේ අපි කියන මේ සරලව ගම්මුකෝ මේ මව් පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියලා කලින් තිබුණු පක්ෂය ඒ පක්ෂය එකට එකතු කරලා මේ දේශපාලන ගමන ගෙනියන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පැත්තෙන් මේ දේශපාලන කැපකිරීම අද මම කියන්නේ මේ නාම යෝජනාවට කලින් මේ මැතිවරණ පරාජයෙන් පස්සේ වුණා නම් ඉතාම පැහැදිලිවම මම හිතන්නේ බොහොම මේ වගේ සංකේ වාද විවාද අවිනිශ්චිතකම් කිසිවක් නැතුව ඊළඟ ආණ්ඩුව නිර්මාණය වෙනවා. ඒ නිසා අපි පැරදිලා නැහැ. හැබැයි දැන් මම කියන්නේ අපිට සංකීර්ණ දේශපාලන ක්‍රියාවලියක් තියෙනවා. ඒකෙදි මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් තියෙනවා කැඹුරු දේශපාලන තීරණයක් ගන්න තමන්ගේ කඳවුරට දිනන්න පුළුවන් තමන්ගේ කඳවුර තෝරගෙන එතනට එකතු වෙන. ඒ වගේම සමගි ජන බල වේගයේ සමාජිකයන් තියෙනවා. එහෙම එකතු වෙන එක්සත් ජාතික පාක්ෂිකයව තමන්ගේ සමාජිකයව වැළඳ ගන්න. එහෙම වුණොත් මම කියන්නේ කිසිම අභියෝගයක් නැතුව ඔබ අර කිව්ව පෙරදුනා කියන එක වෙනස් කරලා දිනලා පෙන්වන්න පුළුවන් මෙහෙම ආවට.